ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු මෙන්ම 2020 ක්‍රිකට් ආකෘතියේ බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන ලසිත් මාලිංග සහයි සිය YouTube නාලිකාව ඔස්සේ විවිධ වැඩසටහන් සිදු කරනු ලබනවා. එම වැඩසටහනකට අද දිනේදී එක්ව සිටියේ පසුගිය එංගලන්ත තරඟ සංචාරයේදී ජයබුබුල නීතිය උල්ලංඝනය කිරීමේ වරදට වැරදි කර වූ වසරක ජාත්‍යන්තර තහනමක් සහ ලක්ෂ 100ක දඩ මුදලක් යටත්ව සිටින ධනුෂ්ක ගුණතිලකයි. එහිදී ලසිත් මාලිංග සමග විශේෂ පිළිසකරක නිරත වූ ධනුෂ්ක ගුණතිලක එම ජෛව බුබුලේ නීතිය කඩකිරීමේ සිද්ධිය සම්බන්ධව අදහස් පළ කර සිටියා. එහිදී ඔහු සඳහන් කර සිටියේ ජෛව බුබුලේ සිදුවීම් පිළිබඳ බොහෝ දෙනා වැරදි වැටහීමක සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධනුෂ්ක ගුණතිලක එම වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් පළ කර සිටි අදහස් කිහිපයක් මෙසේයි. ගොඩක් අය දන්නේ එදා එතන උනේ මොකද්ද කියලා. ක්‍රිකට් වලට ආදරය කරන අය හිතන්නේ අපි බයෝ බබල් එක කඩාගෙන එළියට ගිහින් කියලා. එහෙම එකක් තිබුණේ නැහැ. අපි හොටෙල් එකෙන් හොරින් පැනලා ගියේ නැහැ. ටීම් දෙකටම එළියට යන්න දීලා තිබුණේ කිලෝමීටරයක් දුරට. වාඩි වෙලා ඇතුළට ගිහින් කන්න එපා කියලා තිබුණා. අපි සෙනඟත් එක්ක නෙමෙයි හිටියේ. දන්න කට්ටිය දන්නවා ඒ දවස්වල එංගලන්තයේ හැම එකක්ම 11 වෙනකොට වහනවා. අපි බඩගිනි වෙලා ගියේ. අපිට කඩයක් හොයාගන්න බැරි වුණා. එක කඩේයි ඇරලා තිබුණේ. ඒ කඩේ කියපු සීමාවට එහැයින් තිබුණේ. අපි ඒ වෙලාවේ හිතුවේ නෑ මෙච්චර ලොකු වරදක් වෙයි කියලා. කෑම කකා එන වීඩියෝ එකකුත් තිබුණා. මැච් පරිදිලා අපිත් අප්සෙට් එකේ හිටියේ. මැච් බලන අයත් අප්සෙට් එකේ හිටියේ. මැච් පරිදිනකොට කාමරේට ඉන්න හිතෙන්නේ නෑ. යනුවෙන් එම සිද්ධිය පිළිබඳ ධනුෂ්ක ගුණතිලක අදහස් පළ කර සිටියා.